We are Vision Care, Sri Lanka's pioneer eye care company. එළඹෙන ටෙස්ට් තරඟයට අනිවාර්යෙන් මේ කෝචින් කණ්ඩායම ඇතුළත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ට්‍රේනර් කෙනෙක් ඉන්නවා නික්ලී කියලා. එයා ඇරෙන අනිත් සියලු දෙනාව වෙනස් කරලා දෙන්නේ. යම් කිසි කෙනෙක් යන්න අකමැති නම් එතුමන්ලට ඒක නීතිමය පියවර සහ ක්‍රිකට් ආයතනයේ වෙන රැකියාවක් දෙන එක තමයි වෙන්නේ. හතුරුසිංහ තවම දක්ෂ පුහුණුකරුවෙක්. නමුත් සමහර තැන්වල සමහර දේවල් හරියට සිදු වෙන්නේ නැහැ. මහලින්ගේ අවසන් තරඟයේ කරලා තිබ්බ ප්‍රකාශය තරම් ඔබතුමාටත් ආණ්ඩුවටත් හිතකරුණේ නැහැ නේද? මම හිතන්නේ ඒක අඩුපාඩුවක් කියලා. යම් කිසි කෙනෙක් කෘතගුණ සැලකීම සහ තමන්ට උදව්වක් කරපු මිනිහෙක් අමතක නොකිරීම තාත්ම හොඳ ගතිගුණක්. පොඩක් නියන් අවුලක් වගේ දිනනවා නම් ඉතින් මට එතන හිද්දී එහෙම දෙයක් කිව්වරකේ මට නම් එහෙම ප්‍රශ්න නැහැ. මේ අතර මාස 44කට පසු පූර්ණ එක් දින තරගාවලි ජයක් බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට බංග්ලාදේශයට එරෙහිව අවසන් එක් දින තරගයට මුහුණ දෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයක්. අපිට ෆෙයාවෙල් එකක් දෙන්න විදියක් නැහැ නුවන් අයට. නමුත් මම හිතන්නේ ඔහු වෙනුවෙන් නම් කළ දෙන්නේ අනිවාර්යෙන් අපි ඒ තරගයේ ජයග්‍රහණය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරන තරගයේ ජයග්‍රහණය ජයග්‍රහණය කරලා සීරීස් එක සම්පූර්ණ දිනන්න හම්බ වෙන එක තමයි අපේ ලොකුම ප්ලෑන් එක. මගේ විශ්වාසය මැක්සිස්.